යෝන් ගෙම දවසේ වු සුම් පුවත්ව බට කියන අITයෙන් ප්‍රවෘති සමගෙන් ඔබ හමුවන ම නිේශ චමත් සංකල්ප. මම මදු නිකා කරපුටු කළ අදත් මුලින් මවදධනය පුවත්සිර සැලවෙත. සහරාන් ලවා ගහතකීන්ට දේශන පැත්වූ NGUූ ඒ ජන්ත අත්තඩංගුවට. නාවික හමුදාවේ පොකුරු ආස්ථාධත්‍යයන් මොලැබුණනොත් අනතේක්ෂ දෙයක් නොවුනොත් අනාගතය හොඳවෙයි සෞඛඛ්‍ය අධ්‍යක්ෂි ජනරාල් කියයි. මේ මස විශ්‍රාම්ම වැටපත් සහ පන්දහසේ දීමනාව හෙටසිටම. නාමයෝජනා ගැන නීතිපති මතය විමසන්න මැකූ සූදානම්. පාස්ස දෙකකට පසු ඉස්්‍රයිලයේ දරුවන්ට යළී පාසල් වරම්. ෘති පස්ක ප්‍රහාරයේ මහා මොලකරු සහරන් හශීම් ලබා, රාජ්්‍ය නොවන සන්නධානයක තරුණයන් පිරිසකට අන්තවාදී දේශන පැත්වීම සහ අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සන්නධානයක භාරකරුවෙක, පොලිස් අත්තනංගූට ගෙනතිබෙනවා. පස්කු ප්‍රහය සම්හන්ධදේසිදු කරන වැඩදිර විමර්ශන පලද සකරු අත්තනංකූට ගත්තවයි පොිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර, ජාලිය සිනරත්න මහතා අවධාරණය කේ. අඇතදින පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙ පාර්තමයේන්තු වින් පස්කු ඉරදින බෝබ ප්‍රහරයට අදාල සිදුකණ ලබන වැඩිදුර විමාශනයකද තව එක් සක්කරු අතරංග ගෙන තිබෙනවා මෙම සැකකරු එම ප්‍රහරේ බෝභකරුවන් ගෙන්වා ඔවුන්ගේ මතවාද ප්‍රචාරය කිරීම සඳහ. හුණුමධ්‍යස්ානයක් පවත්වාගෙන යම සඳහා කයුතු කර තිබෙනවා මෙම පුහුණු මධ්‍යස්ථානය අර රාජනෝන සංවිධානයක නමින් පවත්වාගෙන යමින් තිබී ඇති අදර මෙම තැනත්තා එ පුහුණු මධ්‍යස්ථානයේ සහි රජනවන සංවිධානයේ භාරකර වශයෙන් කටයුතු කරතිබෙනවා. මේ සම්බන්ධෙන් තවදුරටත් අපරාධ පරක්ෂණ දෙ පපාර්තමේන්තු වැඩිදුර විවාශනය කරමින් පතිදින. මැයිමස විශ්‍රාම වැටුප සහ පන්දහසේදීමනාව, හෙට සිටම ලබාදීමට ජනාධිපතිතුමා උපදෙස්දී තිබෙනවා. කොරණෝව්‍යපතිය නිසා පීඩාවට පත්කණ්ඩ ඇම්වල්ට, ජොනාධිපති ගෝටාපේ රාජ පක්ෂමැත්තුමාගේ නියමය අනුව හිමිමන රුපියාල් පන්දහසේදීමනාව මයිමාසේ සඳහාද ගෙවනු ලපන බව ජනාධිපති මාධ්‍යශ්‍ය නිවේදනය කරනවා. මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙනවා. එය වෙසක් පොහෙට පෙර ෙෙනවා නිම කෙන්නු ඇති. ආබති සහිත පුද්ගලයන් සහ වල්ගොරු රෝගීන් සඳහා, මාර්තමස්සිට පුද්ගලයකුට රුපැල්න්ද හසබැගින් ගවීමටද ජනාතිපත්තුමාතී නේ කලා. මෙම කණඩෑම්වල්ට ඇත් මුල් ඒකනවල නම් සඳහන් අයිට මෙන්ම, පොත්තු ලේඛනවල නම් සඳහන් අයියටද, දමනාව හිමිවනවා. මැතර මයිමාසිෙන් සඳහා විශ්ාම්ම වැටුක් ගවීමද, හෙට ආරම්භකොට වෙසක් පොහොයදිනට පෙර අවසන් කන්න බව, ජනාතිපති මාධ්‍යශයනිවේදනය කරන්නේ. මෙරට කොරෝණා ආස්සාධිතයන්ට සංඛ්‍යාව හත් සය අටක්. ඒ අද වාර්තා වූ රෝගීන් තුන් දෙනාද සමකයි. අද දිනේද රෝගීන් දොළස්තෙනකු සම්පූර්ණ සුුවේ ලබා රෝහල් වලින් පිටත්වතියා. වසාද මාතිබූ කකරුණනස් බේරවල ඇතුළ ප්‍රදේශ කහිපයක් ද අද යළී පවෘත කරුණා. මෙ අතර මැයි එකළොස් වනදා වනවිට කොෝණ තත්ත්වය සමනේව ඇයි තමන් ප්‍රකාශ කළ බවට පලව ඇති ඇතම් වාර්තා අසත්්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජිනාලවරයා අවධහරණය කරනවා. වික හමුදා පොකරේ ආසාධිතයන් ඉදිරයේදී වාර්තා නොවන හොත් සහ, අනපේක්ෂිත සිදුවීමක් නොවනුවොත්, කොරුණ ආසාධිතයන් වාර්තාාවීම අඩුවීමේ ප්‍රවණතාවක් ඇතිවී හැකි බැවින් සුභවාදී බලාපොරොත්තු ඇතිකර ගත හැකි බව සෞකසේවාධ්‍යක්ෂි ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. වැලිසර නාවිික හමුදා කඳවරේ සිටි සහ නිවාඩු ලබා පැමිණි සියලු දෙනාකීම පCR පඩික්‍ෂණ සඳහා සාම්පල ලබාගෙනවසන්. ඒ දිනේ තුළ පමණක් පCR පරීක්ෂණ එක් දහ සයිසියාසූ එකක් සිදු කෙරුණා ඒ මෙතෙක් දිනක් තුළ සිදු කළ වැඩිම සංඛ්‍යාවයි ඉන් හයිසියානුවටක්ම සිදු කර තිබෙන්නේ කොළඹ වෛද්‍ය පර්ේෂනා අයතනයයි එහිදී කොරනාා බවට තහුරුී ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක්වීම විශේෂක්වයක් මෙවන විටත් කිසිම රෝහලක රෝහල් දහරිතාව ඉක්මවා ගොස් නැහැ මසය කොස්වනදා සිට රටේ සාමාන්‍ය කටයුතු ආරම්ම වන්නේ නම්. ඒ පිළිබඳ මාර්ගෝපදේශ අදාළ ආයතන සහ පුද්ගලයන් වෙත සෞඛ්‍ය අමත්‍යංශය මේවන විටත් හියොමු කරති බෙනවා. අමාත්‍යංශවේ www.helth.gov.ellk අඩවියන්ද එම මාර්ගෝපදේශ භාගත හැකි. මෙම වෛරසිය තවදුරටත් අපාවට ගැවසය හැකි බැවින් කල් හැකිවන්නේ වෛඩසිය සමඟ ජීවත්තීමේ ක්‍රමය නිවැරදිව සොයා කැනීමයි. එබවින් රට වෘර්තව එදිනෙදා කටියතු ආරඹුවද, සමාජ දුරස්තමභවය පවත්වා ගැනීම ඇතුළු, සෞඛෝපදෙස්, සියලුදිනා නිරන්තරෙන් පිළිපැදිියුතු බව සෞකෙේවා දයක්ක්ෂචන්රල්වරයා අව ධහරණය කරනවා. මෙ අතර තැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරන ආසාධතින්ගේ සංඛ්‍යාව පන්සිය දාහතක්. තවත් එකසි හැත් තැහැ දෙනෙකු වයිති අධික්ෂණයට තේ පසුවන අතර සේල් ලබා රෝහල් වලින් පිටවගේ සංඛ්‍යාව එකසි අසූහතරක් බවයි වසංගතරෝග විද්‍යාශය පවසන්නේ. ආසාතිතින් වැඩම පිරිසක් හමුව ඇත්තේ කොළඹ දිිස්්‍රික්කෙන් දම් පහා කළුතර පුතලමෑ ිස්්‍රික්කද ආසාදිතින් වැරි වශයෙන් වාර්තාව දිස්ට්‍රික්කාා තරවනවා. Londonඩන් සිට ශ්‍රී ලංකන් ගුවඥානයක් මගින් අදදිනයේ ශිෂ්‍ය ශිෂ්‍යාව නැතුළු පා්‍රමාලා සඳහා ගොස්තිබෙන රජස්සේවක්‍යන් ඇතුළු දෙසි හත්දෙනකින් යුත් කණ්ඩෑමක් ශ්‍රී ලංකාවට රැගෙනීමට නීමමතියෝ තිබෙන මෝන් විශේෂයෙන්ම ශ්‍රී ංකා යුද හමුදා විසින් පවත්වාගෙනයනු බන නිරෝධාන මධ්‍යස්ථාන නිරෝධායන කිරීමට කටතු සල්ලක්ම සම්පාධනය කලා තිබෙන ශ්‍රී ලංකා ්‍රවිධ හමුදා විසින් නිරෝධායනය කරපු හාර්දාස් දම සයදා හත්දිනෙක තම නිරෝධායන කටතු. තමනිවෙෙස් බලා ගොස්තිබෙනවා. මේ දක්වා ශත්‍රී ලංකා නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් සහ උුන්ගේ පවල්වල ආසා දෙන වූ අයවලුන් ඇසුළු කරපු සහඒ ඥාතීන් එක්දාස් විසි උන් දෙෙනකුකු මෙමනයිට ප්‍රිවිදහමුදා විසින් පවත්වාගෙන යුලබන නිරෝධා මධ්‍යස්ථානවල නිරෝධායන් වෙින් පවතින. මහනුවර අකුරණ නගරය අද විවෘර්තකෙනුුණේ දිනතිස් හතරකට පසුවයි. මෙම ප්‍රදේශවයෙන් කොරනාාරෝගයකු හමුවීමත් සමකයි ඒවසාදමුණේ. අකුරන ප්‍රේශයෙන් කොரோාරෝගින් හදනෙකු වාර්තාාවී තිබෙනවා මෙම ප්‍රදේශවය යලිවිෘතකිරුණද ඇඳදිරි නීතිය මෙන්ම නිරෝධහයින නීතිද ක්‍රියාත්මක බැවින් ජනතාව ඒපිල්බඳ දැනුවත් කරති බෙනවා නිරෝධයින මධ්‍යසාන වවලටියමු කෙල්නු සියල දෙනාද යාලි නිවස්්‍රත පැමිණසිටිනවා. ේරුවන ප්‍රදේශයේ ග්‍රමසි වවාසම් පහක් අද යළිවෘත කරුුණා. මෙම ප්‍රදේශවසා දැමුණ පොරුනාරෝගින් හමුුවීමත් සමඟයි. එයනුව බේරුවල පන්ිල චීන කොට ආදී ප්‍රදේශවලින් පූනාානිි කඳුවර වෙත ොමු කර සිටි පළමු කණ්ඩායම නිරෝධානය අවසන් කර යළි නිවසට පැමිණියා. දෙසිය දහතුන් දෙෙනෙකුගෙන් සන්විත කණඩාෑමක් හමලෙස නිරෝධයනය සඳහා යොමු කරනු අතර ඉන් පුදගලෑන් හැත්තය හය දෙෙනකුයි යලි නිවාස වලට පැමිණි. ඕ නිදිරේදී කටයුතු කළේුතු ආකාරය පිළිමද දැනවත් කිරීමට මහජුන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. හද කලා කරතිබූ මරධන මමුල් අරුස්මාවත නිවාස සංකීර්ණය යලි විවෘතකිරීමටටියතු කෙරුණා. එම ප්‍රදේශය හමෝ කොරුණ සාධිතයකු මේ ඇමත් සමඟ, එම ප්‍රදේශය හොද කලා කිමටයි පියවර ගැනුණේ. සිදුකල පරීක්ෂණවලද පුදගලන් පස්සනක කරුණනා සාධත්‍යයන් බවහඳුර ගැන්නු අතර, පෞල් අසුවක ටයත් පුද්ගලන් තුන්සිිය දෙදෙනෙකු නිරෝධහයන්යට ලක්කිරීමට පියවර ගැනුණනා. එම කටීතු සාර්ථක අවසන් කිරීමෙන් පසුුවයි එම ප්‍රදේශය ජනතාව වෙනුවෙන් අද ජලිවිියෘත කිරීමට කටයතු කෙරුණේ. මේ අතර වසාදාමාති වූ අන්ුරාධපුර තුන්නායම් කුළම සහ තප්පන් කොළම ග්‍රාමනිලද හර කොට්ටාස දෙකද අද පස්සරුවේ යලි විවෘත්ත කරුණා. පොරනාාරෝගීකු හමුමුවීමත් සමඟ මෙම ප්‍රදේශ වසා දැමුණද. ගමසියන්ගේ සිදු කළ PCR පරිීක්ෂණවලද ඒ කිසිවි පුටත් කොරොනාාාවලදී නැති බව තහවුරුී ඇතැයි මහජන සෞඛ්‍ය පරිීක්ෂකවරුන් පවසනවා. මාස දෙකකට පසු පළමු දෙවන සහ තුන්වනශ්‍රවේණ සඳහා යලි පාසැල් විෘත කිරීමට ඊශ්‍රෑල්ෝ රාජය පියවර ගෙනැතිබෙනවා. COVID 19 ව වියප්තිය වැලක්වීම සඳහා ඊස්ශ්‍රෑලය පසුගේ මාර්තමාසේදී දැඩසීමමා පැන වූ අතර මෙවන් විටේ මසීමමාලිහිල් කරමින් සිටිනවා. විභගවට මුහුණදීම සඳහ ප්‍රමාණවත්කාලයක් ලබාදීම අර முනින් අවසාන ශ්‍රේනිකේ සිසුන්්‍රද පාසැල් විවෘර්ත කන බව රජය නිවේදනය කරතිබෙනවා. අදවන විට ඉශ්‍රයිලෙන් වාර්තාාවන ආසාධතයන් සංඛාව දහසේ දහසක්මවාතිබෙනවා. මරණ සං්‍යාව දසියතිහා. මේ අතර කොවිD ව්‍යපතිය පාලනය කිරීම සඳහා මාර්තු මස වසාදැමළු දේවස්ථාන හෙට සිට විෘධ කිරීමට ඉරණය තීරණය කරතිබෙනවා. වරසිය පැතරීම පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්සාදක බල්කායිර් වැැසීමක් අමතමින් ඉරණ ශනාධිපති හසන්රවකානිි මේ බව ප්‍රකාශ කරතිබුණා. COොVවිD-19ත් නව කොරෝණා වෛරසිය මේ වන විට ලෝපුරා තිස් පන් ලක්ෂව එකොළොස් දහස් දෙසී විසි නව දෙනෙකු ආසාධනය වීතිබෙනවා. සුවලබඇතිරෝගින්ගේ සංඛාව එකකලොස් ලක්‍ෂ තිස් දෙදහස් හයිසිය පනස් හතක්. වෛරසි ආසාධන හේතුවෙන් මරණ දෙලක්ෂ හතලිස් පදහස් හාරසිය අනවක් වාර්තාවනවා. රටවල් හා සොයංපාලන ප්‍රදේශ දෙසය දොළ හක වෛරසය ්‍යපතව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංගධහනය පවසන්නේ. තමා දැඩිසත්කාරඒ එකක ප්‍රතිකාර ලබමින් සිටින කාලේ තුළදී තමන්ගේ මරණය පිළිබඳ ප්‍රතානය රාජයට හදිසි සැලස්මක් තිබූ බව බ්‍රතානයක් ්‍රමාතය බොරිස් ජොන්සන් පවසනවා. ඒ සය මරණය නිවේදනය කිරීමට වෛද්‍යවරුන් සූදනමින් සිටින බවට වර්තාවී මත් සමගෙන්. බ්‍රිතානයේ සන්පුවත් පත සමඟ සමුඛ සාකචඡාවකටයෙක්වවෙමින් ඔහු මේ බවහෙළි කරතිබුණ. ආර්ථික කටයුතු යාලි පණගැන්වීමේ අරමනින් ප්‍රාන්තකිහිපේක සීමමා ලිහිල් කිරිමත් සමින් අසල්වැසි ඉන්දාවේ කොரோණ ආසාධතයන් සහ මරණ සංඛාව වාර්තාගතලෙස ඉහළ ගොස්තිබෙනවා. ඒ දිනේදී පමණක් කෙරටින් වාර්තා වූ නව ආසාධතයන් සංඛ්‍යාව දෙදහස් පන්සයේ සීමාවට ආසන්නව පැවතියා. ොවි 19 ගෝලිය වසංගතය වසර දෙදහස් විසි දෙක දක්වා පැවතිය හැකි අතර ලෝක ජනගානයෙන් බෞුතරයක් ඊට ප්‍රතිශක්තිය ගොඩ නා ගන්නාත්තෙක් වෛරසය පාලනය කිරීම දුෂ්කරවනු ඇති බව ඇමරිකාරු පර්ේෂකයන් පිරිසක් පවසනවා. මිනසෝට සරසවයේ භෝවන රෝග පර්ේෂණ සහ ප්‍රතිපත්තිම අධ්‍යස්සානයේ පර්ේෂකයන් සඳහන් කළේ වසංගත තත්වය මාස දහ අටකසිට මාස විසි හතරක්ක දක්වා කාලයක් පැවතිය හැකි බව. එම කාලය තුළ මිනිසන් තුළ වෛඩසේටේන්හිව ප්‍රතිශප්විය ක්‍රමෙන් ගොඩගෙන ඇති බව ඔවන්ගේ විශ්වාසයයි. COෝVID-19 වසේ හේතුවෙන් නැමරිකාව තුළ මේගේ පුද්ගලන්ගේ සංඛ්‍යාව හැට හද්දහ සික්මවා තිබෙන්නේ ගත වූ පෑවිසි හතර තුළවාර්තා වූ නවමරණ එක්දහසයිසිය අනුව එකත් සමඟයි. ඒ දිනේදී පමණ කෙරටින් වාර්තා වූ ආසාධිතයන්ගේ සං්‍යාව තිස්දහසකට අසන්න වනාා. මත්‍ර විෙස් වාර්තාපෙන්වාදෙන්නේ යුරපලාපේ වටවල වෛරස ්‍යප්තී අවදහනම ක්‍රමන් පහවයමින් පවතින බවයි. අලුතින් වාර්තාාවන මරණවල කැපිපෙන්ෙන අඩුවක්ද ඩක්නට ලැබෙන බව වාර්තාාවනවා. ගතවූ පැවිසි හතර තුළ චීනයෙන් වාර්තාාවූයේ නවාසාධතයන් දුළස්තෙනෙක් පමයි. ලෝපුරා කොVවිD-19 නසාධතයන් වැඩම සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් දහය අතරින්ද මෙමන විට වර සේව්‍යප්තිය ආරා වූ චීනය ඉන්නවාත් වී තිබෙනවා. යනුව බෙදක්වා වැඩිම ආසාධතයන්වාර්තා වී තිබූ දසවන රට ලෙස චීනය පසු කරමින් ඉදිරියට පැමිණැත්තේ බ්‍රසිීලයායි. නවිට බ්‍රසලේ ෛරසේ පැතරීම වේගවත්වීතිබෙනවා. මනන සංඛ්‍යාව හයදහසේසීමාව ඉක්ම වයාමත් සමග මිනිපෙටි අටක දක්වා සිරස් අතර තැබීම සඳහා සිරස්වියූහනයුත් විශාල සුසානභූමයක් බ්‍රසීලේ ඉදිකරති බෙනවා. සමාච්‍ය මමාධ්‍යවල සංසරණය වූ දරුවන්ගේ ප්‍රශන්නකාරිී විඩියෝවලට අදාලව සිදුකළ පරිීක්ෂණ වලදී අතරංගුටගත් නිකවරටයේ දරවා බැඳුම් කරයක් මත දෙමෝපියන්ට බහර දෙන ලෙස අධිකරණය නියෝග කලා. අතරංගට ත් මෙම දරවා කොළම අතරේ මහිස්්‍රත් ප්‍රියාන්තලියනගේ මහතා හමෝටී දිරිපත් කෙරුණා හුවුවෙන් පෙන සිටි නී තිඥවරයා කළ එල්ලීමකට අනුව පරිවාස නිලධහරයා භාරයේ බැඳම් කරයක් මත දරවා දෙමමාපියන් වෙත මුදාහරන්න ලෙසයි නියෝග කරුණේ මෙවැනි සිද්ධියන් කහිපයක් සම්හන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් තවත් පිරිසක් අතරංගුට ගැනීමට ඇති බවත් අපරධ පරීක්ෂණ දෙපර්තිමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා දරුවන් මේ සදහා පෙල්ම වූ පුදකරලයන් මෙන්ම එම වඩියෝ අන්තරචාලයට මුදාහැරීම සිදු කළ ඊට සම්බන්ධ පුද්ගයන් පිළබඳ විර්ශන සිදුකරෙන බවද එම දෙපර්තිමේන්තුව මහයිස්ත්‍රත්පරයා හමුවේ කිය සිටිය. සිදිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂ ආධිකාරයද විමර්ශනයක් ආරම්භ කරතිබෙනවා. පාර්ලිමේන්තුූ මහමැතිවරණයට බහරගත් නාමයෝජනාවල වලංගු භාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිස්සම නේතිපතිවරයාගෙන් කරුණු විමසීමට කටයුතු කරතිබෙනවා. එ සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශි කරනු අතර මාහජන නයෝධිත ඇන්ද මේ සබන්ධයෙන් අදහස් පල කරතිබුණ. දැන් අපි දන්නවා නනාමියෝජන කායේේ හෝවිට් විසංගතය සීග්‍රයෙන් වර්ධනය. එය අවස්ථාවේ සොදේශකටයතු රාජ පරිාල නැමැ දෙතුමා දින ගාන. ජ නිවාඩු හට ප්‍රශකල දහත හ දන එනිසා දැම් ප්‍රශ්නයක් ඇවිල්ල යවා අපිදන්න මතිවර පන දන්නුව. රජයේ නිවාඩු දිනවල නමයෝජනා බාරගන්න බෑ ඒමගේ නාමයෝජන වළගුද නැද්දගෙන ප්‍රශ්නේ දම්මවතු ලලා මතිවරකමසම ේදක් ගත්ත නිවාඩුදිනයක් වුණත් නමයෝජනා බාරගන්න එකොටඒ අදස්ස වෙන්නේ ඒ වලංගුලේ සහුන් පිළිගන්න පබව. එනිසා මහිතන්නේ නිීත්‍ය අනකූල බාරගනීමක්වෙලා පිළකන. නාමයෝජ කාලසීවාව තුළ දින හතරක්? නිවාඩු දින බවට පත්්‍රීමෙන් නාමයෝජනා භාරගැනීමේ නීති්‍යානුකූලත්ය මතුවී තිබෙන බවත්. ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසීමට මැතුවර්ණ කොමිසම තිර්රණය කළ බවත්. ඊයේ එකැනෙ මැයි මාසි දෙවෙනි දා පක්ෂලකවරුන් කැඳවලා මැතිවර්ණ කොමිසම දනුන්දී තිබෙනවා. මේ රජයේ නිවාඩු දිනෙක් නොපත්ව තුයි කෙන සීමාව දාලාතයන්නේ චන්දය විමසීමේ දිනයට මස. නාමයෝජනා කාලසීමවට නෙවෙයි. ඒ නිසා මාර්තු මාසි දාසය වෙෙන්දා සිට දානාවවෙන්දා දක්වා රජයේ නිවාඩුදින ප්‍රකාශයට පත්කිරීමෙන් මැතිවරණය පැත්වීමේ නීති්‍යනු කුලත්වය හෝ විශේෂම මැතුවරණු කමසම කියෙන ආකාරෙන් නාමයෝජනා භාරගැනීමේ නීත්‍යනු කූලත්වයට කිසිව බලපෑමක් නෑ. මෙ අතර මෙම බහරගත් නාමේ ෝචනාවල පවත්නා නීතිමය වලළගභවය පිළබඳ, චනාධිපති නීතිග්ග ආචාරය ජයතිසද කොස් අමහතා මෙලෙස පැහැදිලිකිරි මක් කලා. පාලිමේන්තු මැතිවරණ පනතය එකසිය දහතුන් වනි වගන්තිය තියෙනවා. ජනාජපතිවරයායට පුළුවන් කියලා පාලිමේතු මැතිවරන යම්යම් දිස්්‍රේකකට හෝ දිශ්‍රිකසිියල්ට සරා බැලුවත් නැවත් ප්‍රකාශනයම් මගින් කලින් නොතැබූ පාලිමේතු මැතිවරන්නේ තියන්න පුළුව. ඒත්වඒ තොර හොරම පැහැදිල්වෙනවා ොනම ආකාරයෙන්වත් බැහැ භාරගත්තන එනාම යජනා දැම් භාරගෙන ඉවරයි. ඇත්වසම මැතිවරණේ ප්‍රධානොටක් දෙ එක කිවරයි දැන්. අනිත් කොටසතියන්නේ තර කරන ැතිවරණ පැත්වීම ඒ කොමසාර්සරයා. අතාකාලයේදී මැතිවරණ පනකානුව සිදුුවරනු ඇති මෙම මැතිවරණය පවත්වාගෙන යාමට ජනාපිතුමාට පාල්ලිමේන්තු මැතිවරණ පනතය එකසිය දහතුන්මන වගන්තයේ ඇයටතේ වෙනම් බලයක් ලැිල්ලතියනවා මැතිවරන කොමිසම්්‍රතින බලේ අමතරව එම නිසා එකතකින් ජනාල්පත්තුමාත් අනිකති මැතිවු කොමසමටත් අවශ්‍ය පරිදි වෙනස්කම් සහිතෝ මෙම මාරගත්ත ආම යෝජනා වලංගුයි ඒ අනුව මේ මැතිවරණය දිගටම පත්වාගෙන අන්න පුළන් ඒතමයි නිත්‍යනකුලදත්. ල්ලිම් හිිපයක් මුල්කරගමින්, තැපැල් බෘර්තිය සමිති ආරම්භකිරීමට සූදානම්ම තිබූ වැඩවර්චනය අත්‍යැනීමට එම වෘතිය සමිති එකඟ වී තිබෙනවා. ඒ අමාත්‍ය ආචාරය බන්දු ලොගුණන් වර්තම හතා සහ, තැපැල් බෘර්තිය සමති නෝජතයන් අතරපැවති සාකච්ඡාවකින් අනතුරවායි. ම නිය ද්ර දිය නේ නි පදරය ආ යේ කියෙන ඒ තවයි පශසේය ගඩා හතුලා ති අප ඉල්ලන්නේ අප ඉට අවශ්‍ය කරන සෞඛ්‍ය පස. ඉන්න ගුමන් ඒ දෙකට පුද්ගලිකෝ මැදහත් දෙන්න මේ සොල්ටයි මස් කොල්ටයි. අපි දැන් සමර ප්‍රදේශ බවලල්ටම විස බි ාරණ මැසින එකක් දීල තියෙන. තකො දිනපා ඇවිල්ල විස ාරණය කර යන්න කො පශ න. ේ ැල්පත්තුවා දැම මේ ක්ඩායිමත් එෙක්ක සකට්චාල ෘත්ති සමති නායකුත් එක්. එගොල්ලන්ගේ සමර දුද්ගැන විලි තියෙනවා පිසඳදාදී යුතු ඒවා හදිසිේ. දැම්මේ ෘර්තිය සමිතියේ ඔබතුමයි සමඟ කරන සාකච්චා දුරකතර මාර්ගයෙන් කෙරන එක පළදායක නෑකිරතමයි කිය. ෘර්තිය සමිතිවලට කතා කල්ලම මේික විසිසදගන්න ඕනේ ගොල්ලන්ටාගපල් කරල මේක අදසක් නෑ කිය අයෝ කුම්ම මේ අඩේ කරන්න කැමතිී පොඩිපොඩියවැටිකත්තියෙන්. ගාල්ල වරයේ නවතා ඇති නිෙදරලන්ත නවකාපක්සණ හා කාරය මණඩලියව රැත් විශේෂ ගෝණ්‍යානයක් නිෙදරලන්තයේ සිට මත්තල ජාතන්තර ගුවන්තුටුපළබෙද අදැිණියා. නිදලන්ත ජාතිකයන් දෙසිය තිස්තෙනකු මෙසේ පැමිණිය විශේෂ මානුෂයේ හේතුන් මත ඔවුන් කරතිබූ ඉල්ලීමකට අනුවයි. එසේ පැමිණි නෞකාරය මඩලය මත්තල ගුවන්තුටු පළ තුළදී, පූර්ණ විශභීජහරණයකට ලක්කොට අදාළ නෞකාවෙත ඇවීමට කටහිතු කෙරුණා. එම නෞකාවේ සිති පනස්තුන් දෙෙකු නැවත නිෙදලන්තේ බලා අද රාත්‍රයේ පිටත්වයාමට නමිත බවද වර්තාවනවා. ඕෝනා ර්තන වැඩ පිළිවෙට සහාය දක්වමින් නවනිර්මාණ බිහිකිරීමට සැලක යුතු පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. උරුසුමට ලක්කීමෙන් කොවි් වෛරසය මර්තනය කළ හැකි, බහකාරය උපකරණයක් නිපදවීමට මහනුවර වත්තේගම අනුරකුමාර මහතා සමත් වනා. ෘතන් විදුලි අධිකාරිබරයකු වන අනුරකුමාර මහතා නව නෙපියුම් රැසක් නිර්මාණය කළයික් COොවිD-19 රෝලෙස නම්කරඇති ඔහු නිමු මෙම උපකරන්නේ රෝහල් බැංකූ රජේකාර්යාල්මෙන්න්ම ජොනතාම වැඩවශයෙන් ගැවසන ස්ථාන සඳහා උපයෝක කරගත හැකියි. මිනිස් සිරුලු පමණක් නොව ආහාර එලවලු පළතුරු ජංගමුතුරකතනාදියද උනුසුමට ලක්කිරීමෙන් මෙම විශභී ජනාශක දීරමකිින්ද විශ්ි ජහන්නේ කිරීම මෙම අන්ත්‍රෙන් ස්වන්ක්‍රීව සිදුුවනවා ොමු කින්ට බා්ඩ විශ්බිජහන්නේය කළ ුත්තේ තාපේන්ද එසේ නොමති නම් විශභීජනාශක දීර මින් දෙයන්න යන්ත්‍රය මකින්ම නිගමි කරන්න බවයි ඒ නිර්මාණකරුවන අනුකුමාර මහතා පවසන්නේ. මෙමූපකරන්නේ සධාරු පැල් විසිදහස්සක පමණ මුදලක් වැහු බවත් ඒ වැද්‍යුණු කිරීමෙන් ඉහල සේවාවක් ලබාගරීමට හැකියාවක් ඇති බවත් අනුරොකුමාර මහතා වැඩදුවටත්වෙන් වාදනවා. යා පැත්තින් අපි ඇතුළත් කරන ද්‍රවිය තප්පර හතලස් පහක. තුළත් මෙතනින් එලියරෙනවා මේක උෂ්ණත්ගේ දැනට තියල සල්ජ සසක පණහා තොකොට අපිට එලියට අපි ගන්න බාණ්ඩ රත්වෙලා තමයි එලියට එන්නේ. ඒවගේම මෙතන තියනවා ස්ටේනරයිස් රැක ඇතකොට අපි මේ විසබිජ ාරණය වෙලාන්න බාණ්ඩ අපි නැවතාතිින් ඇල්ලුවත් අපි අතේතියන විසබිජ නාවත එකතුවෙන පුලන් නිසා ස්තේනරයිස්රකට අපි අල්ලන්න එනැතුව අත ලංකරපු සැනින් ඒදිියර අපි අතට ඉසිනෝ හිටස අප අත පිරිසුතු කරගෙන අවශ්‍ය බාන්්ඩ හැරගෙන යන්න පුළුවන්. සියල්ල මුදලට තීරණය වන සමාජක වවද තම පෞද්කලික දනය, අනුන්ගේ සුපසාධනය වෙනුවෙන් වැයකරන මිනිස්සුන්ද නැතුවාම නොවයි. එවැනි සත්ක්‍රියාවක් පිළිමඳව තොරතුරු වාර්තාාවනේ අම්බලන් ගොඩ ප්‍රදේයෙන්. මුූදීදී වෙවිධ උපත්‍රව හේතුවෙන් අනතුරවලට ලක්වන කැස්පෑවුන්ට ප්‍රතිකාරකර නැවත මුහුදට මුදාහැරීමේ මධ්‍යස්ථානයක් අම්බලන් ගොඩ පටබැනිමුල්ල ප්‍රදේශය පවත්වාගෙන යනවා. සමස්ත ලංකා මුහුදු කැස්පෑ සංග්‍රක්ෂණ සහ අභිජනන සංග මේය සබහපති ජීවන් කස්තුුරි අරච්චි මහතායි මේ සඳහා මූලික වීසිටින්නේ. දෙස්විදෙ සංචාරකයන්ගෙන් ලැබෙන ආදායමෙන් මේ පවත්වාගෙන ගියද. පවත්නා තත්වයටතේ මේ වන විට කිසිදු ආදායමක් ලැබෙ න්නේේනහැ. එහත් ම පෞද්ගලික ධනය වැෑකොට ආවාාධිත කැස්බැවුන් රැකබලා ගැනීමේ කටයුතු ඔහු සිදුකරනවා. මේ ආාජිත සංරක්ෂණ මධ්‍යස්ථානය කැ බැව හතලිය අප පමන ආබාධිතතත්ව ජීවත්වෙනවා. සතියකට දින හතරක් මේ සත්තුන්ට කෑම ලබා දෙනවා සංචාරකයන් පැමිණීමත් ඔවුන්ගේ සාාජිතවත්තක් තම අපිින් සදක්ෂ ධ්‍යස්ථන පවත්වාගෙන ගිය ඔුන්ගේ ලබගන්න සම මුදල් වලි. නමුත් අපි මේ වෙනවිට ලංකාවේ මේ ඇතිවෙ තියන තත්වයත් එක්. මෙම ස්ථානය ම එදායිඩක්ඒ පවත්වාගෙන ගිය ආකාරයටම කිසිදු ආදාරයකින් තොරව අපි ළඟ ඇති මුදලෙන් අපි මේ ස්ථානය මෙ රට යතත්වටත්ව තුර ප. වාගෙනයනෝ ඒඒ සමගින් වද රපහනිරි වත්්‍රී නව්‍ය අයිතිහ ප්‍රාන ප්‍රති විකාශ අදටවසන්න. ඔබට සුබරාත්‍රයක් .